අයබෝවන් මගේ පුංචි දුවේ පුතේ. ඉතින් ඔන්න අද දවසේ ඕගොල්ලන්ට සරල ක්‍රම ගණිත ගැටළු වලින් පළවෙනි වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් මගේ ආදරණීය දුල පුතාලට මේ එකින් එක ලැබෙන සරල ක්‍රම හොඳින් මතක තියාගන්න ඕනි. ඉතින් මම හිතනවා ඉදිරියට මේ පාඩම් මාලාව ඔයගලන්ට බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වෙනකොටත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැතිනම් අනිවාර්යයෙන් subscribe කරන්න කියලා තිල්ලනවා. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් අපේ 3 ශ්‍රේණිය, 4 ශ්‍රේණිය, 5 ශ්‍රේණිය කියන පන්තිවලට online මාර්ගයෙන් පන්තිවලට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ සඳහා කරන්න තියෙන්නේ මගේ ආදරණීය දූල පුතාලා මෙන්න මේ පේන අංකෙට WhatsApp message එකක් දාන්න ඔයාලගේ නමයි ශ්‍රේණියයි එක. ඉතින් අපි යමු අපේ ගණිත ගැටලුවට. මගේ ආදරණීය පුංචි දුවේ පුතේ මේ වගේ ගණිත ගැටලුවක් ඇවිල්ලා තිබ්බොත් ඔයාට කරන්න තියෙන්නේ මේක තියෙන්නේ ත්‍රිකෝණ හොයන්න. අපෙන් අහනවා මේ වගේ එකක් දීලා මෙහි තිබෙන ත්‍රිකෝණ ගණන කීයද? මෙහි තිබෙන ත්‍රිකෝණ ගණන කීයද? ඉතින් මගේ ආදරණීය දුවල පුතාලට මේහා සමාන මේ හැඩයෙන් යුතු ත්‍රිකෝණයක් බෙදලා තිබ්බොත් ඕගොල්ලන්ට මෙතන නම් බෙදලා තියෙන්නේ ත්‍රිකෝණ තුනකට. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයකට බෙදලා තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ක්‍රමය සරල විදියට පාවිච්චි කරන්න. මෙන්න මේ ත්‍රිකෝණ ගණන වෙන් වුණාට පස්සේ පළවෙනි ත්‍රිකෝණයට මේ 1 දාගන්න, දෙවෙනි ත්‍රිකෝණයට මයි පුතේ 2, සහ තුන්වෙනි ත්‍රිකෝණයට මේ විදිහට 3 දාගන්න. ඒ එකම තමයි ඕගලන්ට පුළුවන් මේ මීට වඩා වැඩිපුර ත්‍රිකෝණ තිබ්බොතින් මෙහා සමානවම 1 2 3 4 දිගටම දාන්න. ඉන් පස්සේ මගේ පුතා මේ 1 එකතු කරන්න, 2 එකතු කරන්න, 3 එකතු කරන්න. ඉන් පස්සේ ඔයාට ලැබෙනවා අගයක්. ඒ තමයි 6යි කියලා. ඉතින් ඔයා පණ දාගෙන හති දාගෙන ගණන් කරන්න ඕනේ නැහැ. කරන්න තියෙන්නේ මේ විදිහට පුංචි සරල ක්‍රමයක්. ඉතින් අපිට ලැබෙන ත්‍රිකෝණ ගණනමයි පුතේ කීයද? ත්‍රිකෝණ ගණන 6යි. එහෙනම් ඔන්න ලස්සනට හරි අපූර්වට මේ ගණිත ගැටලුව සරල ක්‍රමයකින් විසඳුවා. ඉතින් අපි මේ හා සමානවම තවත් වීඩියෝ එකකින් සරල ක්‍රම අංක දෙකෙන් හම්බ වෙනතුරු අදට සමු අර ගන්නවා. හැම දිනෙකටම ජය වේවා.